බොහෝම ඉස්සර කාලයේ විශාල වනාන්තරයක පුංචි පොකුණක් තිබුණා. මෙන්න මේ පුංචි පොකුණ ගාව තිබුණු පුංචි ගහක කුරුළු අම්මා කෙනෙක් කුරුළු කූඩුවක් හදලා පිටර දාලා ඒකේ පැටියෙකුත් ඇවිල්ලා කුරුළු අම්මා මේ කුරුළු පැටියව පරිස්සම් කරගෙන හරිම සතුටින් කාලය ගත කළා. පුංචි කුරුළු පැටිය ලොකු වෙනකම් මේ කුරුළු අම්මා හරිම ආදරෙන් ආසාවෙන් බලාගෙන හිටියා. දවසක් මේ කුරුළු අම්මා පැටියා ඉන්න තැනට ගිහිල්ලා පැටියාට පරිස්සමෙන් ඉන්න කියලා කෑම හොයාගෙන එන්න පියාඹලා ගියා. ඔන්න ඔය අතරේ මෙන්න මේ පුංචි කුරුළු පැටියට හිතුණා අම්මා වගේ මමත් ටිකක් පියාඹලා බලන්න ඕනේ කියලා. එන්න එහෙම හිතන පුංචි කුරුළු පැටියා අත්තට දෙක හෙමින් හෙමින් ගහලා පියාඹන්න ගත්තා. ඔන්නෝම ටික ටික පියාඹනකොට පුංචි කුරුළු පැටියට ආස හිතිලා තව ටිකක් පියාඹුවා. ඔන්න එක පාරටම අර ගහ ළඟ තිබුණු පුංචි පොකුණට මේ කුරුළු පැටිය වැටෙනවා. පුංචි කුරුළු පැටිය වතුරට වැටිලා ගිලෙන්න ගියා. පුංචි කුරුළු පැටිය මහහයියෙන් කෑ ගැහුවා. ඔන්න ඔය වෙලාවේ ඔතනින් යන මුවෙක් හිටියා. මේ මුවා දැක්කා මේ කුරුළු කූඩුවේ හිටපු කුරුළු පැටිය මෙන්න මේ පොකුණට වැටිලා තියෙනවා. ඉක්මන් කරපු මුවා ඉක්මනින් ඉක්මනින් ගිහිල්ලා ලී කෝටුවක් ගෙනාවා. මෙන්න මේ දිග ලී කෝටුව පොකුණට දාලා මේ නුවණක්කාර මුවා කුරුළු පැටියගේ ජීවිතේ බේරගත්තා. මුවා පුංචි කුරුල්ලට කිව්වා අම්මා එනකම් මේ වගේ දඟ වැඩ නොකර පරිස්සමෙන් ඉන්න කියලා. පුංචි කුරුළු පැටියත් හා කියලා ඔළුව වැනුවා. ඊට පස්සේ මේ මුවා ආයෙත් කැලේට ගියා. කුරුළු අම්මා කෑම හොයන් ආවට පස්සේ මෙන්න මේ පුංචි කුරුළු පැටියා එයාට උන කරදරේ මුවා යව බේරගත්ත විදියත් කුරුළු අම්මට කිව්වා. කුරුළු අම්මා ගොඩාක් බය වෙලා ඒ වගේම කල්පනා කළා මේ කැලේ ඉන්න මුවා කොච්චර කරුණාවන්තද කියලා. එහෙම හිතලා මේ මුවාට ස්තුති කරන්න ඕනේ කියලා කල්පනා කළා. ඒ වගේම පුංචි කුරුළු පැටියට ආයෙත් ඔය වගේ දඟ වැඩ කරන්න එපා කියලා අවවාද කළා. මෙන්න මේ විදියට කාලය ගත වෙලා ගියා. ඔන්න දවසක් දඩයක්කාරේ කැලේට ඇවිල්ලා මුවා තනකොළ කමින් හිටියා. එන්නේ අසල ගහක මේ කුරුළු අම්මත් ගිමන් හරිමින් හිටියා. ඔන්න ඔය වෙලාවේ මේ කුරුළු අම්මා දකිනවා මේ දඩයක්කාරයා මේ මුවාට ඉලක්ක කරනවා. කුරුළු අම්මා ඉක්මනින් ඉක්මනින් දඩයක්කාරයා ඉන්න තැනට පියාඹල ගිහිල්ලා මේ දඩයක්කාරයාගේ ඉලක්කේ වැරදෙන්න ඔළුවට කෙටුවා. එහිට මෙහෙට කුරුල්ලා කරදරෙන් කොටනකොට මේ දඩයක්කාරයාට වේදනාවක් ඇති වුණා. ඉලක්කෙත් වැරදුන නිසා දඩයක්කාරයා බොහොම කේන්තියෙන් ආයෙ යන්න ගියා. මුවාව දඩයම් කරගන්න බැරි වුණා. මුවා කුරුළු අම්මව මුණ ගැහිලා තමන්ගේ ජීවිතේ බේරගත්ත එකට ස්තුතිවන්ත වුණා. කුරුළු අම්මා තමන්ගේ කුරුළු පැටිය බේරගත්ත එක තමන්ට අමතක නෑ කියලා කිව්වා. කළගුණ සලකන එක හොඳ පුරුද්දක් බව කුරුළු අම්මයි මුවයි දෙන්නම පිළිගත්තා. ඊට පස්සේ මේ හැමෝම හරිම සතුටින් කාලය ගත කළා.